කාංචන ඇමතිවරයා විසින් නව විදුලි පනතක් විදුලි බල මණ්ඩලය විකිණීමේ පනත මීට ඉහතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යෙදුණා. ගෞරවනීය මහා සංඝරත්නය රට පුරාම විශේෂයෙන් ජාතික භික්ෂු පෙරමුණ හැටියට සෑම දිස්ත්‍රික්කයකම වාගේ මේ දේශද්‍රෝහි පනත පරාජයට පත් කිරීම සඳහා මහා සංඝරත්නය හැටියට රට පුරාම විරෝධතාවන් දක්වන්නට යෙදුණා. මහා සංඝරත්නය පමණක් නොවේ රටේ ජනතාව මේ නව විදුලි පනත ඉදිරිපත් කිරීම නිසා එයින් පීඩාවට පත්වෙන මේ රටේ ලක්ෂ ගණන් පාරිභෝගික ජනතාව පාරට බහිමින් කාන්තන ඇමතිවරයා මේ කරන දේශද්‍රෝහී ක්‍රියාවට එරෙහිව විරෝධතා දක්වන්නට යෙදුණා. නමුත් මේ විරෝධතා කිසිවක් කාන්තන ඇමතිවරයා හෝ ඒ වගේම රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ කිසිදු ගානකට ගන්නේ නැතිව කවුරු මොනවා කීවත් මේ පනත සම්මත කරලයි නවතින්නේ කියන එක තමයි කාන්තන ඇමතිවරයා විශේෂයෙන් මේ දිනවල ප්‍රකාශ කරමින් තියෙන්නේ. අපි අහන්ට කැමති විදුලි බල ඇමති කාන්තනගෙන් ඒ විදියට ප්‍රකාශ කරන්න මේ රටේ සම්පත් ඔහේගේ බූදලයක්ද කියලා මේ මොහොතේදී අපි අහන්ට කැමති. විශේෂයෙන් අපි දන්නවා රනිල් රාජපක්ෂගේ ඉතිහාසයේ පටන්ම ගත්තාම රටේ දේශීය සම්පත් මොනතරම් විකුණන්නට ඇද්ද. අපි දන්නවා ඒ කාලේ රිගේනින් ශ්‍රී ලංකා යලිපබුදුන් ශ්‍රී ලංකා නමින් ඇවිල්ලා මේ රටේ සම්පත් කොයිතරම්නම් විකුණුවද. ඒ වගේම විශේෂයෙන් මේ විකිණීමේ ක්‍රියාවලියේදී මෙතෙක්ේ රාජ්‍ය පාලනය කරන්නට යෙදුන මහින්ද රාජපක්ෂලා මොනතරම්නම් මේ රටේ සම්පත් විකුණන්නට යෙදුනාද. අපි මේ මොහොතේදී විශේෂයෙන් රාජපක්ෂගෙන් නැත්නම් මහින්ද රාජපක්ෂ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් තමයි තියෙන්නේ. අපි දැක්කා මීට දින කීපයකට ඉහතදී මේ නව විදුලි පනත විදුලි මණ්ඩලයේ විදුලි බල මණ්ඩලය විකුණන්නට පාර්ලිමේන්තුවට මේ පනත ගෙනාව වෙලාවේදී රාජපක්ෂ එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ ලිපියකින් දැනුවත් වීමක් කරා රටේ සම්පත් විකිණීමට අපි තරයේ විරුද්ධයි කියලා. මේවා හරියට පෙන් හසුන් හුවමාරු කරගන්නවා වගේ. අපේ කියමනක් තිබෙන මොකද්ද? හක්කේ බුදුරස් බොක්කේ දඩමස් කියලා. අපි දන්නවා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ රඟන්නේ බොහෝම රඟපෑමක් තමයි කරන්නේ. සැබෑවටම මේ රටේ සම්පත් විකිණීමට එරෙහිව තමන් කටයුතු කරනවා නම් ඒ වගේම තමන් දේශප්‍රේමියෙක් කියලා හිතාගන්නවා නම් තමන්ට පුළුවන්කමක් තිබෙනවා. මොකද පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන්නේ මහින්ද රාජපක්ෂලාට. එහෙමනම් මහින්ද රාජපක්ෂලාට පුළුවන්කමක් තියෙනවා කාන්තන ඇමතිවරයා විසින් මේ ගෙනෙන පනත නව පනත විදුලි බල මණ්ඩලයේ විකිණීමේ නව පනත සම්මත නොවන ආකාරයට කටයුතු කරන්නට එයට විරෝධය දැක්වීම සඳහා තමන්ට කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපි අභියෝග කරනවා මහින්ද රාජපක්ෂට සහ ඒ අයගේ ගෝල බාලයින්ට එක එක ලිපි ලේඛන හුවමාරු කරගන්නේ නැතිව මෙන්න මේ පනත පරාජයට පත් කරලා පෙන්නන්ටය කියලා අපි විශේෂයෙන් ඒ අයට අභියෝග කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන් අපි දන්නවා මේ විදුලි බල මණ්ඩලය විතරක් නෙවෙයි, රටේ දැන් තිබෙන්නේ බොහොම සම්පත් ටිකක් තමයි ඉතුරු වෙලා තිබෙන්නේ. ටෙලිකොම් වගේ අතිශයින්ම වැදගත් වූ මරමස්ථාන මේවා පොඩ්ඩයි තවම තියෙන්නේ. හැම ආණ්ඩුවක් මේතෙක් බලයට පත් වෙච්ච සෑම ආණ්ඩුවක් විසින්ම මහා ජනතාවට ඉතාම වටිනා සම්පත් හැම එකක්ම විකුණලා මේ වන විට බොහොම සම්පත් සොච්චමක් තමයි තිබෙන්නේ. ඒ ටිකත් විකුණීමට තමයි මෙන්න මේ බලධාරීන් නැත්නම් මේ පාලකයන් කටයුතු කරමින් තිබෙන්නේ. එනිසා මහා ජනතාව මේ සඳහා විරෝධතාවයන් දැක්විය යුතුමයි. මහා සංඝරත්නය සමග ජනතාව සමග අප එකතු එකතු වෙලා මෙන්න මේ කරන්නාව දේශද්‍රෝහි ක්‍රියාවන් පරාජයට පත් කිරීම වෙනුවෙන් දිගින් දිගමට කටයුතු කරනවා කියන ප්‍රකාශය පත් කරමින් මේ මොහොතේදී වැඩම අවධාරණයට යොදන මහා සංඝරත්නයට අපේ ගෞරවය ප්‍රණාමය පුද කරනු ලබනවා. ඒ නිසා අපි එක හෙළාම මේ පනත සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය, අපේ හෙළා දැකීම, පිළිකුලෙන් යුතුව හෙළා දැකීම සිද්ධ කරනවා. මොකද මේ හුදෙක් ජාතික වශයෙන් මුළු ජාතියටම අයිති සම්පතක් තමයි. මේ විදිහට
කැබලි කරමින් සමාගම්වලට පවරන්න යන්නේ. එනිසා මෙයින් පස්සේ විදුලිබල මණ්ඩලයේ බොහෝ විට ජනතාවට එක එක සමාගම් අයිතිකරුවන්ගේ නියමයන්ට ඔවුන් නියම කරන ගෙවීම් වලට යටත් වෙලා මිනිසුන්ට ඉදිරියේ මහලොකු පීඩාවකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ කාරණය ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් බරපතල විදිහට බලපාන කාරණයක්. කොහොම නමුත් අපි ප්‍රකාශ කරනවා ජාතික වික්ෂු පෙරමුණ විදිහට මේ ක්‍රියාවලියට අපි එකහෙලා දැඩිසේ විරුද්ධ වෙනවා. JR ගෙන් පටන් ගත්ත මෙම විකිණීමේ ක්‍රියාවලිය විවිධ නම් වලින් ප්‍රතිව්‍යුහගත කරණය ආදී විවිධ නම් යොදාගෙන රටේ සම්පත් මේ වෙන විට ගොඩාක් කුණුකොල්ලේට බහුජාතික සමාගම් මතට පවරමින් ආපු ගමනක් තියෙනවා. ඉතින් අපි කල්පනා කරනවා මෙතෙක් කල මේ අය රටේ දියුණුව සංවර්ධනයේ ප්‍රගති ආයතනවල දියුණුව කියලා මේ හැම එකක්ම පෞද්ගලීකරණය කරා විවිධ නම් යොදාගෙන අවසානයේ සිද්ධ වුණේ ඒ ආයතන බංකොලොත් වීමත් රටට වටිනා කියන සම්පත් අහිමි වීමත් පමණයි. ඒ නිසා මේ ක්‍රියාවලිය කියන්නේ ඒක එහෙනම් අපි කල්පනා කරනවා ජනපදනමක් නැති මේ ආණ්ඩුව කරන ඇත්තෝ මේ යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ දැන් Tamanට මේ Tamanගේ අවසාන කාලේ ගත කරමින් ඉන්නේ. ඒ නිසා ඔවුන්ට දැන් වැදගත් නැහැ රට වැදගත් වෙන්නෙත් නැහැ රටේ ජනතාව වැදගත් වෙන්නෙත් නැහැ රටේ අනාගතය වැදගත් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඔවුන් කල්පනා කරනවා මින් මතුවටත් මේ රට තවත් අසීරුතාවයකට පත් කිරීමේ අරමුණ මොවුන්ට තියෙන්නේ. රට අසීරුතාවයකට පත් කිරීමේ ජනතාව අසීරුතාවයකට පත් කිරීම විතරක් නෙමෙයි අපි කල්පනා කරන මේක ජනතාවගෙන් පරිගැනීමක් විදියට වෙන ක්‍රියාවලියක්. අන්න ඒ නිසා මේ ක්‍රියාවලිය තුළ මේ ක්‍රියාවලියට කවරෙකු හෝ අත උස්සන්නේ නම් කවරෙකු හෝ අනුබල දෙන්නේ නම් අපි කල්පනා කරන මේ ජාතික සම්පත් විනාශයේ සඳහා එවැනි අනුබලයක් දෙන යම් කෙනෙක් වෙයි නම් ඔවුන් අපි සලකන්නේ දේශද්‍රෝහීන් විදිහට. මොකද මේක දේශද්‍රෝහී ක්‍රියාවක් දේශයට අයිති වැදගත් සම්පත්. ඒ නිසා මේක එක එක්කෙනාගේ බූදලේ වගේ එක එක්කෙනාට හිතූ මතේ එක එක සමාගම් වලට පවරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සදාචාරයක් තියෙනවා නම් ඒ වගේම රට පිළිබඳව අනාගත ජනතාව පිළිබඳ අබමල් රණක හෝ හැඟීමක් තියෙන කිසි කෙනෙකුට මේ සඳහා එකඟ වෙන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. මොකද මේ ආපු ගමනේ මේ තවත් ඒ විනාශකාරී මේ ආර්ථික බංකොලොත් ආර්ථික වැඩපිළිවෙල දිගුවක් විතරයි මේකෙන් රටට ජනතාවට කිසිසේත් සෙතක් වෙන්නේ නැහැ කියන එක අපිතරේ විශ්වාස කරනවා. ඒ නිසා අපේ විරෝධය පළ කරමින් මේ සඳහා කිසිවෙක් දේශහිතයිසි කිසිවෙක් මේ සඳහා දායක නොවෙන්න කියන ඉල්ලීම කරමින් තමන්ගේ දේශහිතයිසි භාවය ඔප්පු කරන්න කියලා පාර්ලිමේන්තුවේදී ඡන්දේ පාවිච්චි කරන වෙලාවේ ඔප්පු කරන්න කියන ඉල්ලීම කරමින් නැවත නැවතත් මේ පනත අපි තරේ හෙලා දකිමින් ප්‍රතික්ෂේප කරමින් රටේ දේශීය සම්පත් ආරක්ෂා කරගන්න සියලු ජාතිතයිසි බලවේගවලට එකට එකතු වෙන ලෙසත් මේ වෙලාවේ අපි කාරුණිකව ආරාධනා කරනවා. බොහොම දැන් මෙහෙමයි අපිට තියෙන අත්දැකීම තමයි ඒ අයගේ ඉතිහාසෙම ගත්තාම එහෙම තමයි මිනිසුන්ට පේන්නේ එකක් කියනවා. ඔවුන් එතන ඇතුලේදී ඔවුන් වෙනම ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. මෙතෙක් කල් සිද්ධ වුණෙත් ඒක දැන් හම්බන්තොට වරාය හොඳම සිදුවීම. ඒ වගේ සිදුවීම් ගණනාවක් මිනිසුන්ට පේන්න විරුද්ධව ප්‍රකාශ කරලා ආපහු ගිහිල්ලා එයට ඡන්දි දෙනවා. ඉතින් එයා කරෙත් එහෙමනේ ආවෙත් එහෙමනේ අපි සියල්ල පවරා ගන්න දුන්න ඒවා. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? ඒකෙන් අපට පේනවා ඒවා හුදු ප්‍රකාශන මිනිසු නොමග යැවීමේ ප්‍රකාශ විතරයි කියලා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.